දෙදස් විස්ස කන්‍යා ලග්නයට ඇතිවන තත්ත්වය ගැන තමයි ඊළඟට අපි අදහස් දක්වන්නේ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති බුධ, ගුරු, සනි, රවි සහ කේතු සමග හතර වෙන්නේ ගෝචර ගමන යෙදෙන නිසා, ත්‍රිකුරු පස් වෙන්නේ සඳු හය වෙන්නේ රාහු දහ වෙන්නේ, කුජ 11 වෙන්නේ ගෝචර කර්මෙන් ආරම්භ වන විමර්ශය එතරම් යහපත් වසරක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. ධනය අතින් ගත්තොත් ධන හානියකට ඉඩ තිබෙනවා. වස්තු ආරක්ෂා කරගත වේදම් පක්ෂය අධික වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ගෙවල් හදන්න පටන් ගන්න, බිල්ඩින් හදන්න පටන් ගන්න. ධන හානි වෙනවනම් ඒකට වෙන්නේ. එහෙනම් මේ වසරේ ඊළඟ වසර හොඳ වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ ආර්ථික වටිනාකම කොහොමද? මේ අවුරුද්ද හදපු ගෙදර ඊළඟ අවුරුද්ද ඒකට හදන්න බෑනේ. අන්න කරන්න ඕන දේවල්. ඉඩකඩම් අරන් දාන්න ඕන. සල්ලි තියෙනවා. ධන හානි කරන්න ඕන ඒ වගේවට. ඊට පස්සේ පටව ගන්නවා. ඒ ඉඩම දෙගුණයක් වෙනවා. මෙන්න මේවයි ක්‍රියාවේ යෙදවන්න ඕනේ බුද්ධිමත්ව. රැකිරක්ෂා ගැන කතා කරලා රැකිරක්ෂා ස්ථානයේ උසස් නිලයන් සමගෝ තම ස්වාමියා සමග අවුල් විවුල් ඇති වෙනවා. එසේම තම යටතේ වැඩ කරන සේවකයන්ගෙන් ආ වැඩ කරුවන්ගේ කරදර ඉදිරියට ඇති වෙනවා. අලුත් වැඩ කොටුව ආරක්ෂාවට යාමට සිද්ධ වෙන සමහර අවස්ථා වලදී කරන කියන රැකිරක්ෂා වල තරමක් හොඳ වෙනවා. ගෘහ ජීවිතය ගැන කතා කළොත් බලාපොරොත්තු අදහස් අනුන් සමග වූ ගිවිසුම් පොරොන්දුද වෙනස් වීමට ඉඩ තිබේ. පහසුවෙන් බේරුම් කරගැතේ තිබෙන අවුල් විවුල් ආදී පිළිබඳ ලොකු කරදර වලට පැටලෙන්නට ඉඩ තියෙනවා. සුරුදේ ලොකුවටපත් වීමෙන් අමාරුවට වෙන මේවා වැඩිපුර සිදුවන්නේ ඉක්මන් කෝපයේ හේතු කරගෙනයි. මනුෂ්‍ය ගුණධර්ම හීනවියන් කරමුට අවසන්ත කාලය නරක සිරිත් වලට ඇබ්බැහි වෙන කේලම් ඕපදුම නිසා සිත් ඇවුල් ඇති වෙනවා. පව් වැඩ කිරීමට සිතන කාලයක් වුවද අදිස්ථානයෙන් කල් ගිවුවොත් එයින් වැළකීමට හැකිවන කාලයක් ඇති වෙන මේ කාලය තුළ නරක මිනිසුන්ගේ ආශ්‍රයයට වැටෙනවා. නමුත් මේ අතරම කරන යම්කිසි වැඩකින් සැනසීමක් ඇති විය හැකි, ලද පමණින් සතුටු විය හැකි කාලයක්, රසවත් කෑම බීම නිතර පහේ ලැබෙන්නට පුළුවන් වසරක්, වතුපිටු වගා කටයුතු දිනු කරගත් පසු එයින් ලාභ ලබන්න පුළුවන්කම තියෙනවා. යන්නේ ඉදම් හිමි වැලුකරුවන්ට හොඳ වසරක් කන්‍යා ලග්නයෙන් උපත ලැබෙහෙත් සතුරන් ඇති වෙනවා. අධ්‍යාපනයේ නිල තරුණ තරුණියන් ගැන කතා කරොත් ඉගෙනීමේ කටයුතු බොහෝ බාධා ඇති වෙන වසරක්. ඒත් වර්ෂයේ මුල භාගයේදී අධ්‍යාපන කටයුතු වල ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉගෙනීමේ පෙරතුඩු උනන්දුව අඩු වී යනවා පසුව. සෞඛ්‍ය ගැන කතා කරොත් ශරීර අසනීප ගති ඇති වෙන උණ ආබාධ, ආහාර නොදිරවීමේ රෝග සහ ලේ දෝෂ සාධාරණට පුළුවන්කම තියෙනවා. ශරීරයේ තුවාල වූ අර්ශස් ආදී රෝගයන් මතුවන කාලය අස්ති රෝග සෑදෙන්න පුළුවන්කම තියෙනවා. සුභ දවස් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. සුභ වර්ණයේ කුල සුභාංක 2 3 5 7 සුභමැණි පච්ච ගෝමේද. ඔන්න පච්ච කියන්නේ ඉතාම ලාභදායි මැණිකක් ලංකාවේ. තෝරවල්ලි කියලා කියන්නේ තේ කොළ පාට මැණිකට. එතකොට මේ කන්‍යා මිතුරු ලග්නයට කොළ පාට වර්ණය ගොඩක් සුභයි. එමරල් එක තමයි දාන්න ඕනේ. එමරල් එක ගන්නවා. කන්‍යා ලග්නයේ මිතුරු ලග්නයට මේක තරම් වාසනාව කියන කොම මැණිකක් නැති තරම්.